අපි දැක්කනේ මාත් අපි නිවුස් එකේ දැක්කා මේ ඔක්කොම අපරාධ විඳිදන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දින ජුනි 26. එතකොට ජුනි 26 වන අද දින සිරකරු අයිතිවාසිකම් සොරකීමේ කමිටුව විදියට වද හිංසාවට විරුද්ධව ඒ වගේම විඳිතයන්ට යුක්තිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් තමයි අද දින මේ බන්ධනාගාර මූලස්ථානයේ ඉදිරියේ පවත්වන්නේ. අපි දන්නවා පහුගිය කාලය පුරාම අත්අඩංගුවට පත්වෙච්ච අයට වුණ සිද්ධිය අපි දන්නවා. අපි දන්නවා පොලිස් අත්අඩංගුවට පත්වන අය එසේ අත්අඩංගුවට පත්ව තිබියදී ඒ අයගේ ජීවිත අනතුරුදායකයි කියලා ඒ අයගේ නීතිඥවරුන් ඒ අයගේ දෙමාපියන් පොලිසියට පොලිස්පතිතුමාට කියා තිබෙද්දි ඒ අය ඝාතනය කරා. මේක නීතියේ ආධිපත්‍ය අනුව වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අන්තිමට ඒ අය මේගොල්ලෝ පාතාලේ කියලා මේක සාධාරණ කරන්න හදනවා නම් ඒකටත් අපිට එකඟ වෙන්න බෑ. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ මාස දවස් 40ක් ඇතුළත එක පස් දෙනෙක් ඝාතනය වුණා. අපි දැක්කා ඒ පානදුර පොලිසිය ඝාතනය වෙච්ච පුද්ගලයා අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා මඩකලපුවේදී ඒ විදුසන් කියන තරුණයා ඝාතනය වුණා. ඒ වගේම අපි දන්නවා වැලිගම ප්‍රදේශයේ ඒ සුනිලෙන්ජල් කියන පුද්ගලයා ඝාතනය වුණා. දැන් මේ විදිහට පොලිසිය මේ මියායම් වලට සම්බන්ධ බවට බරපතල විදිහට සැක සංකා තියෙන තත්ත්වයක් තුළ තමයි අද අපිට කටයුතු කරන්න වෙන්නේ. මේ සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියෙකුට යන්න තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. හැබැයි ශ්‍රී ලංකා පොලිසිය ඒ විදිහට කටයුතු කරනවා නම් අපිට ඒ ගැන විශ්වාස කරන්න බෑ. ඒ වගේම තමයි අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මර්ධන නීතියක් වන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතගෙන අපි දන්නවා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇත්තටම මේ රටේ අපරාධ මර්ධනය කරන්න නෙමෙයි යොදාගන්නේ. මේ රටේ ත්‍රස්තවාදී වැළැක්වන්න නෙමෙයි යොදාගන්නේ. ත්‍රස්තවාදය කියන නමට මුවා වෙලා මේ රටේ මිනිසුන්ගේ අදහස් දැක්වීම මේ රටේ මිනිසුන්ගේ ප්‍රගතිශීලී වැඩ ඒව සියලු දේවල් සීමා කරන්න තමයි මේ පනත් න්‍යා කරලා තියෙන්නේ. අපි දන්නවා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අර්ථේ විශාල පිරිසක් මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා සිටිනවා. මේ පිරිසට සාධාරණයක් ඉටු කරන්න කියලා අපි කාලයක් තිස්සේ කියාගෙන ඉඳලා තිනවා. අපි දන්නවා මේ ඊයේ පෙරේදා ජනාධිපතිතුමා නිදහස් කරා දෙමළ සිරකරුවන් 16 දෙනෙක් නිදහස් කරනවා කියලා. හැබැයි මේ දෙමළ 16 මේ සිරකරුවන් 16 දෙනා ඇත්තටම තමන්ගේ දඬුවම් කාලය අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා මේ ලෝකෙට කතාවක් කියන්න කරපු දේවල් බව අපි මුළු ලෝකෙටම කියන්න ඕනේ. මේක මේ අමුතු කතාවක් නෙමෙයි. මොකද තමන් නීති විරෝධීව අයුක්ත සහගත විදිහට කරපු වැඩේ සාධාරණීකරණය කරන්න තමයි ඒ විදිහට කටයුතු කළේ. මොකද අවුරුදු 15ක්වත් අවුරුදු 5ක්වත් නැති දුමින්ද සිල්වාට මේ සමාව දීලා ඒ ඔහු නිදහස් කරා. හැබැයි අවුරුදු 20-25 එකතන ඉන්න සිරකරුවන්ට කිසිම සාධාරණයක් නැහැ. අපි අහනවා මේකද මේ රටේ යුක්තිය කියලා. මේක මේ විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ නිසා අපි අපරාධ විඳිතයන්ට සහය දැක්වීමේ දිනේදී අපි මේ රටේ පාලකයන්ට කියනවා නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාත්මක කරන්න කියලා. Breaking.lk.